ඉතාමත්ම පැහැදිීමකින් සිටිනවා මේ වෙලාවෙදී. මොකද අපේ රටට වෙනසක් අවශ්‍ය වෙලා තිබෙන වෙලාවක්. ඒවගේම අද ඉන්න දේශපාලඥයන්ව ප්‍රතික්ෂේප වෙලා තිබෙන වෙලාවක මේ රට යම්කිසි ධර්මිෂ්ඨ මාර්ගයකට ගෙනෙන්ට යමෙක් ඉදිරිපත් වෙනවද එයට අපි සහයෝගය දීම වගකීමක් ලෙස මම දකිනවා. දැනට නාගානන්ද මහත්මයා කරගෙන යන ක්‍රියාවලිය අනුව මම එහෙම දෙයක් විශ්වාස කරන්නේ. මොකද ඉතාමත්ම පැහැදිලි ස්වයංජාත ව්‍යවස්ථාවක් එක්ක ඔහු ඉදිරියට පැමිණෙනවා. ඒ වගේම එවැනි දෙයක් මහජනයාට නැවත වාරයක් දුක් වෙන්න අනේ අපුයි අපි ඡන්දෙ දුන්නේ ඇයි කියලා දුක් වෙන්න අවස්ථාවක් ඒ කියලා මම විශ්වාස කරන්නේ. දැම්මම මේකට සහයෝගය දක්වන අය හැටියට අපි සියලු දෙනාම මෙම ව්‍යවස්ථාව පිළිඅරගෙන තිබෙනවා. ඒ වගේම යම් දවසකදී ඔහු ජනාධිපතිවරයා වෙලා මේ ව්‍යවස්ථාව ක්‍රියාවට පරිවර්තනය කළාම රටේ මිනිස්සුන්ට අනේ අපුයි කියන්න නැවත අවස්ථාවක් ඉන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මහජනතාවට මම දිය යුතු පණිවිඩය නම් නාගානන්ද මහත්මයා ගැන ඔබ ප්‍රථමයෙන් අධ්‍යයනය කරන්න. ඔබ අධ්‍යයනය කරලා ඔබට යම් වැටහීමක් ඇති වුණොත් ඒ වගේම ඔබ මේ තරම් දක්වා දකින දේවල්, අසන දේවල්, කියවන දේවල් තිබෙනවා ඒවා ඔබ දකිනකොට, අසනකොට, කියවනකොට මේ දේ මට ඕනද කියලා ඔබෙන්ම ප්‍රශ්න කළා ඔබේ උත්තරය නැහැ කියනකනම් ඔබ නාගානන්ද මහත්මයාට කියන්න කියලා මම කියනවා. සම්පූර්ණ ස්තුතියි.